मोन ब्राउन कलर मम हिटे मम करोड़े कलर कर තුණි වුණා වගේ වුණා ඊට පස්සේ මගේ හිස් කබල ගොඩාක් ඩ්‍රයි වුණා කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වුණා අර වෙනදා තිබ්බ සරු බවක් මට මගේ කොණ්ඩේ දැක ගන්න බැරි වුණා ඊට පස්සේ මම කරපු වැඩේ මේ කොණ්ඩේ මම පිට මැද්දට වගේ වෙන්න වැව්වා වවලා සම්පූර්ණයෙන්ම අර කලර් කරපු කොටස කැපුවා ආපහු උරහිස ගාවට ඉතින් ඇත්තටම මේ තාක් දුරට මගේ කොණ්ඩේ තිබිලා මේ වගේ ඝනකම්ම දිගට මට වවා ගන්න ඇත්තටම අවුරුදු 4ක් ගියා මේ කොණ්ඩේ වවා ගන්න බොරකියන්න ඕනේ නැහැ ඉතින් හරි ඉක්මනට මට වවා ගන්න බැරි වුණා ඒක තමයි ඇත්ත ඉතින් කියන්න ඕනේ මම මට ඉස්සල්ලාම අමු ප්‍රශ්නේ තමයි දැන් මම කොහොමද මගේ හිස් කබල ආපහු නිරෝගිමත් හිස් කබලක් කරගන්නේ මොකද හිස් කබල නිරෝගිමත්ව තියෙන්න ඕනේ කොණ්ඩේ වැවෙන්න මොකද අපි පෝෂණය දෙන්නේ එතෙන්ට ඉතින් මම ඒකට කරපු දේ ඉතින් දන්නවනේ ඉතින් එතකොට මම මේ දවස්වල මේ YouTube channel එකක් කරන්නෙත් නැහැ නේද YouTube එකේ search කරලා බලන එක එක දේවල් කොණ්ඩේ තෙතම නේරඳා ගන්න මොනවද කොණ්ඩේට තව ඔක්සිජන් මොනවාගේ විදිහටද ගන්න ඇත්තටම ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය කොණ්ඩෙටත් ඕනේ. ඒක ඕනෙම කෙනෙක් පිළිගන්න දෙයක්. ඉතින් මේ දේවල් අඩුවනම තමයි කොණ්ඩේ තෙතමනේ නැති වෙනවා. ඊට පස්සේ ඩ්‍රයි වෙනවා. ඉතින් මේ දේවල් ආපහු කොහොමද හදාගන්නේ කියලා මම ඉතින් ඔය YouTube එකේ සර්ච් කරලා බලුවා. එතකොට මට ආපු හොඳ දෙයක් තමයි මුරුංග හැයා මාස් එක. ඉතින් මම කරපු වැඩේ අපේ ගෙදරත් කොහොමත් මුරුංග ගහක් තියෙනවා. ඉතින් මම ඕක සතියේ දෙපාරක් විතර ට්‍රයි කරා. එතකොට ඇත්තටම මට මගේ කොණ්ඩේ සහ හිස් කබල කලින් තිබ්බ හිස් කබල සහ මගේ කලින් තිබ්බ කොණ්ඩේ බවට පරිවර්තනය කරගන්න මට ඉක්මනටම පුළුවන් වුණා. ඉතින් මේ මුරුංග හැයා මාස් එක කරන්නේ මෙන්න මේ විදිහට මම ඔයාලට සයිඩ් එකෙන් වීඩියෝ එකක් පෙන්නන්නම්. ඉතින් මුරුංග නැටි ටික අයින් කරලා පොල ටික අරගෙන අර පොල් මිරිකනවා වගේ වතුර දාන්නේ නැතුව පොඩ්ඩක් වතුර එකතු කරලා උකුවට එන මාස් එකක් විදිහට අපේ කොණ්ඩේ ගා ගන්න පුළුවන් වෙන උකු ගතියක් එන්නේ ගොඩාක් දුරට මාස් එකක් විදිහට මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් මම නම් මේක සාමාන්‍යයෙන් පෙරන්නේ නැතුව තමයි ගන්න පුරුදු වෙලා ඉන්නේ. හැබැයි ඔයාලට මම නම් කියන්නේ ගොට්ටකින් පෙරලා ගන්න නැත්නම් කපුරුදි කෑල්ලකින් පෙරලා ගන්න ඒ මික්ෂර් එක. ඊට පස්සේ කොණ්ඩේ ගන්න නැත්නම් වේලෙනකොට ඒක අර මේ කුඩු කුඩු වගේ වැටෙන්න ගන්නවා. ඒ නිසා මේ විදිහට පෙරලා ගන්න මට නම් ඉතින් ඒක එහෙම ලොකු කරදරයක් නැති නිසා මම පෙරපෙර ඉන්නේ ගෙලින්ම මගේ කොණ්ඩේ ඇප්ලයි කරනවා. ඉතින් මේ දේ කරන්න ඔයාලට බ්‍රෂ් එකකින් බෑ මේක ගන්න අමාරුයි බ්‍රෂ් එකකින් පුළුන් කෑලකින් වගේ පුළුහා. මම නම් කරන්නේ මේ විදිහට අතින් අරගෙන කොණ්ඩේ ඒ කියන්නේ හිස් කබලේ හොඳට ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන දේ මගේ කොණ්ඩෙත් ගන්නවා. ඉතින් මම නම් හිතන්නේ අපේ කොණ්ඩේ මුලට වගේම අගටත් අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. ඉතින් ඔයාලා දකිනවා මගේ කොණ්ඩේ අග කොහොමත් අඟලක් විතර හීනි. මම ඒක කපලා අයින් කරන්නේ නැහැ. මොකද ඒ කොණ්ඩේ කොටස පැලිලා එහෙම ඩැමේජ් වෙලා මුකුත් නැහැ. ඒ නිසා මම කපලා අයින් කරන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න මේ විදිහට තමයි මේ හෙයා මාස් එක හදාගත්තේ. හදාගෙන ඉවරලා ඔන්න මේ විදිහට ගාලා ඊට පස්සේ මේක අපි කොහොමද හොඳට හොදලා අරින්නේ කියලා බලමු.
මේක දැන් මම ඔයාලා ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි මම පාවිච්චි කරන ෂැම්පු වර්ග මොනවාද කියලා. ඉතින් ඇත්තටම ඔයා පාවිච්චි කරන්න සල්ෆේට් ෆ්‍රී තියෙන සල්ෆේට් ෆ්‍රී කියලා වාගේ ෂැම්පු බෝතලෙ පිටිපස්සේ ගහලා තියෙන ෂැම්පු එක. ඉතින් මම පාවිච්චි කරලා තියෙන වියානා එකේ ඒ වගේම ඔසෙත් මයිකේ එන ෂැම්පු වර්ග තමයි මම පාවිච්චි කරේ. මම දැන් මේ දවස්වල පාවිච්චි කරන්නේ मेन मे हेलेंटा की ब्रांड के शैम्पू एक कंडीशन एक शैम्पू एक कोहब एक ब्रांड फर्ट की मट उमला कोहब अडमती है शैम्पू एक मम कोहब अंतर्गत इलाती सर मेकटो आगे कोई हिस्सों तीन उन्ना मे शैम्पू के पावचिकरा अमत कंडीशन एक विधि मम तोर लोटस कंडीशन एक අර පිටරට සුවඳවල් හොයන කට්ටියට මේ කන්ඩිෂන් එක නම් මරේ මරු කියන්න ඕනේ. හරිම සුවඳයි මේ කන්ඩිෂන් එක ඇප්ලයි කරාට පස්සේ. ඉතින් මේ ෂැම්පු එක ඇප්ලයි කරද්දී සහ මම නම් කියන්නේ ඕනෙම ෂැම්පු එකක්. අපි හිතමු සමහර විට සර ෂැම්පු එකක් ඔයා යූස් කරනවා වෙන්න පුළුවන්. හරි කමක් නැහැ. ඒක ඔයාලට පුළුවන් මේ විදිහට වතුරත් එක්ක මික්ස් කරගෙන. මේක නම් තියෙන මේ ෂැම්පු එක නම් තියෙන්නේ ජෙල් ටයිප් එකේ. මේක නිකන් ගෑවා කියලා මේ ඇත්තටම මට ආ ප්‍රශ්න තමයි मुकद मेकट कनक जाति अडवे मेक हैंड मेड ब्रांड मेके फैक्टरी तीन कटावे इतने गील बला पुलवा मे हेलिंट फेसबुक पेज के तीन इट अमित मम्मे शंपेकाय कंडीशन ओडकना हैप्पीनेस न्यूज़ पेज के मम साइट के दाना डिस्क्रिप्शन बॉक्स के लिंक दाना इत කියන්නේ දැන් මේ ෂැම්පු එක යූස් කරද්දි මම වතුරත් එක්ක මික්ස් කරා. මික්ස් කරාට පස්සේ තමයි චුට්ටක් හරි පින ගැතියක් ආවේ. නැත්නම් මේක ඇත්තට නිකන් ගන්න හරි අමාරුයි මට නම්. එතකොට හිතෙනවා අනේ මේක හොඳට ගෑවුණාද දන්නේ කොණ්ඩේ හිස් කබල පිරිසිදුනාද දන්නේ ඔහොමම කියලා හිතෙනවා. ඒ නිසා මම කරේ වතුරත් එක්ක මික්ස් කරලා තමයි මේ ෂැම්පු එක ඇප්ලයි කරන්නේ. මේක විතරක් නෙමෙයි මම නම් කියන්නේ ඔයාලා පාවිච්චි කරන ඕනම ෂැම්පු එකක් වතුරත් එක්ක මික්ස් කරලා ගන්න. එතකොට ඒකේ මොනවා හරි සර ජාති තියෙනවනම් ඒ සර අවම වෙනවා. ඉතින් මේ විදිහට ෂැම්පු කරලා ඉවරුණාට පස්සේ ඔයාගේ කොණ්ඩේ හොඳට තියෙන වතුර ටික මිරිකලා අයින් කරගෙන තමයි ඔයාගේ කන්ඩිෂන් එක ඇප්ලයි කරන්න ඕනේ. මේ කන්ඩිෂන් එක ඇප්ලයි කරද්දී ඔයාලට පේනවා ඇති පෙන ගතියක් එනවා. ඇත්තටම මේකේ අර ෂැම්පු එක තියනාගේ පෙන ගතියක් තියෙනවා. ඉතින් හිස් කබලේ ඇප්ලයි කරගන්න නැතුව ඔයාගේ කොණ්ඩේ පිටිපස්සේ කන්දක පිටිපස්සේ තියෙන කොණ්ඩේ ඒ වගේම හිස මුදුනේ තියෙන කොණ්ඩේ සහ ඉතුරු කොණ්ඩේ කොටසේ මේ විදිහට කන්ඩිෂන් එක ඇප්ලයි කරලා විනාඩි තුනක් විතර ඉඳලා හොදලා යවන්න. හොඳට හොදලා යවන්න අවශ්‍ය නැහැ. මොකද කන්ඩිෂන් එක පොඩ්ඩක් කොණ්ඩේ තියෙන්න ඕනේ. කොණ්ඩේ අර තියෙන මොයිස්චර් ගතිය රඳවා ගන්න. ඒ නිසා සම්පූර්ණයෙන්ම කන්ඩිෂන් එක හොදලා යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ෂැම්පු කරලා කන්ඩිෂන් එක ලිවරනා මොකද කරන්නේ? කොණ්ඩේ හොඳට පිහිද ගන්න ඕනේ. කොණ්ඩේ හොඳට පිහිද ගනිද්දී කොණ්ඩේ තියෙන වතුරේ ටික පොඩ්ඩක් මිරිකලා අයින් කළා. මම නම් කරන්නේ මෙන්න මේ අතරතුරු මම කියන පොඩි පොඩි ටිප්ස් ටිකත් ඔයාගේ හැයා කෑ රූටින් එකට එකතු කරගන්න. එතකොට ඔයාගේ කොණ්ඩේ දැන් අපි වවන්න එක එක සත්කාර කරනවා. නමුත් අපි අතින් නොදැනුවත්වම එක එක මිස්ටේක්ස් වලින් අපි කොණ්ඩේ යනවා. ඉතින් ඒ යන කොණ්ඩේ ආම කරගන්න ගොඩක් උදව් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයා ටවල් එක අරගෙන ඉස්සෙල්ලාම ඔයාගේ කොණ්ඩේ ඔතා ගන්න. ඔතාගෙන හොඳට කොණ්ඩේ මේ පෙන්නන විදිහට තෙත මාත්තු කරන්න. ඊට පස්සේ හිමීට ඔයා කොණ්ඩේ හිස් කබල සහ කොණ්ඩේ පිහිදන්න. ඉතින් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කොණ්ඩේ පිහිදාගත්තට පස්සේ ටවල් එක මේ විදිහට හිස මුදුනට වෙන්න බැඳගන්න. ඉතින් හිස මුදුනට වෙන්න ඒ කියන්නේ සෙට් කරගත්තට ප්‍රශ්නයක් නැහැ ටවල් එක. නමුත් හිසෙන් පිටිපස්සට වෙන්න මේ ටවල් එක ඔතා ගන්න එපා. මොකද එතකොට ටවල් එක බරයි. ඒ බරට මේ හරියේ තියෙන කොණ්ඩ කොටස ගැලවෙන්න බලනවා. මොකද දැන් කොණ්ඩේ පෙඟිලා තියෙන්නේ. ඒ වෙලාවට හරි ඉක්මනට කොණ්ඩේ ගැලවෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ටවල් එක පිටිපස්සට වෙන්න බැඳ ගන්න එපා. හොඳට හිස මුදුනට වෙන්න බැඳ ගන්න. ඊට පස්සේ කොණ්ඩ වේල ගන්න එකනේ. දැන් ඔය සීත පැති වල ඉන්න අය නම් ඩ්‍රයර් එකක් පාවිච්චි කරනවා. ඉතින් අපිට ඒකට මුකුත් කියන්න බෑනේ නේද? ඒ කට්ටිය හුරු වෙලා ඉන්න විදිය. ඉතින් ඩ්‍රයර් එකක් උනත් කොණ්ඩේට පාවිච්චි කරද්දී ගොඩක් ඈඩ් කරලා ඩ්‍රයර් කරලා කොණ්ඩ වේල ගන්න. ඊට අමතරව ඉතින් අපි සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ අවුවට හුලඟින් කොණ්ඩේ වේල ගන්න මේ විදිහට. ඉතින් කොණ්ඩේ වේල ගත්තට පස්සේ මම පාවිච්චි කරනවා වියානායකේ යන යාසීරම
ක්‍රීම් එක මම පාවිච්චි කරන්නේ වියානා එකේ එන මෙන්න මේ hair growth and anti hair loss කියන hair serum එක මීට අමතරව තව hair serum එකකුත් තියෙනවා මම මේ වියානා එකේ එන hair serum දෙක ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා මෙන්න මෙතන උඩින් දානවා link එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ ගොඩක් අය කැමති නැහැ කොණ්ඩේ පීරන්න කොණ්ඩේ පීරන්නේ දවසට එක පාරක් වගේ තමයි කොණ්ඩේ පීරන්නේ ඇත්තට මෙහෙම කරන්න එපා කොණ්ඩේ පීරන්න අඩුමතරමේ දවසට තුන් පාරක් වත් උදේ දවල් රැට කොණ්ඩේ පීරන්න මොකද මේ පීරන එක හරිම හොඳ මසාජ් එකක් ඔයාගේ හිස් කබලට ඉතින් හොඳට එතකොට ඔයාගේ ලේ ගමන ආගමනේ සිද්ධ වෙනවා ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වවා ගන්න ගොඩාක් උදව් වෙනවා ඉතින් කොණ්ඩේ පීරන්නේ නැතුව තියෙන එකෙන් මොකද වෙන්නේ ගැට ගැට ගැහෙනවා ඒක ගැට වෙලාම තියෙනවා ආය කඩන්න ගියාම හරිම අමාරුයි මේ දේවල් ලැහා ගන්න ඒ නිසා අනිවාර්යයෙන්ම प्रश्न मुरुंग हेयर मास्क पाविच अतर तुर मम की पड़ी पड़ी टिप्स अनिवार्यम वाला अनुगमने संहार विट वाला नुदन मे वरदी टीक विनि अदीना ये वरदी टीक आगे को आदरना करते मे हेयर मास्क मे मुरुंग हेयर मास्क अपे को आवश्यक ऑक्सीजन प्रमाण येम हिस्बल वियली स्वभाव अतना हिसके वियली स्वभाव अतना ऐव मग आर वगन यथात अतट आगे को हिस्बल अत्रम पत्कर नेत्रकांति इसलाम पड़ी बोतल का सूट नीर बला संहार कटेट मे बेहतर पवा हरम अलर्जी दी यूज खाली अरविद पोड अप्लाई करना बला मे नीलादि तेलक तुनसी पनावा इधट अमतर मम भावितेलकमा मेन मे भृंगमाल तैल की इंकड़ा मेक देसी असूवाकने पड़ी प्रमाण अरग बला आगे को सूट कीयला इट अमतर मम पावित करना मेन मे बरका कल तेल ब्लैक सीड ऑयल मेक ना चुट गणावा मेक हसी पनावा इध मे कल तेल ओया पावित करना ओन बेहतर ना पोल तेल मिक्स कल्ला अप्लाई कराने पुलवा ना मेक विराक अप्लाई कराने पुलवा मम गुडाव मे तेल अमतर मगे तेल तव मिक्स करम एंडर तेल कोहम तेल कुरुदु तेल मेवा पड़ी प्रमाण मिक्स कर तम मम्मे को मटन अंगति अत मे अलर्जी किसी मैं उल्ट अनिवार्य तेल वर्ग दिखा मिक्स कर अप्लाई करना अनिवार्यम कनपी पास कोई अप्लाई करना अनिवार्यम बला पैक खाली पैकेट वडा वगे तीर बना पसन वना बिबिल वगैरह इन्हें मोया ऑयल अप्लाई करें मिक्स कर ला इधे मेदेव करना अतर तुर मम सती दिपार वगे करप देता मा खाले दूर अट सह उल्हाल एक अनुपात अरगन अनिवार्य मेकर वीदुर भाजने पावित कर भाजने दारा शैंपू कंडीशनर अरगन मेक पेरलगाने ओया दें कोंडे संपूर्ण शैंपू कंडीशनर कर ले इवर नाड़ पास से अंतिम एटम कोंडे हो जाने इतकोट ओया मे वातु मे कतियाग निन्ना ओया आप हो नान दावस ने कांग को दावस अरेरे नान आवें ने पुला नेता है मदाम नान के लिए ना पुला खामक न है एक इट इट पास दें मे को ओया चुट्टा कोला तियाग निवेला अपि टावल के भीतला यावन वाने ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ ටවල් එක හොදන්න. මොකද අර උළු හාල් වල එන ස්මෙල් එක
ටවල් එකේ රඳනහම මේ ඒක ආය ආය පාවිච්චි කරන්න එපා. ඒකෙන් සමහර විට විස බීජ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ කරලා ටවල් එකෙන් කොණ්ඩෙ බීදලා ඉවරනහම ටවල් එක අනිවාර්යයෙන්ම හෝදන්න. ඉතින් මේක පොඩ්ඩක් වේලෙනකොට ඔයාලට පොඩි ස්මෙල් එකක් දැනේ. ඒක ගොඩාක් ලොකුවට හිතන්න එපා. ඒක අර ගොඩාක් ලොකුවට එන්නේ නැහැ. ඔයාගේ ඔළුවට දාඩිය දානකොට වගේ පොඩ්ඩක් ඒ ස්මෙල් එක එනවා. ඉතින් මේ දේ ගොඩාක් හොඳයි. විශේෂයෙන්ම උළුහාල්වල විටමින් සී, කැරොටින්, සින්ක්, අයන් ඒ දේවල් අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාගේ කොණ්ඩේ අලුතින් වර්ධනය කරන්න ගොඩාක් උදව් වෙනවා. උළුහාල් කරදුරු වැට කියන්නේ කොණ්ඩේට ගොඩාක් හොඳ පෝෂණයක්. කොණ්ඩේ වවා ගන්න ආසය ගාව අනිවාර්යෙන්ම තියෙන තයක් තමයි මේ බ්ලැක් සීඩ් කියන්නේ. ඉතින් ඔයාලට මේ බ්ලැක් සීඩ් ගන්න පුළුවන් මේ බෙහෙත් බඩු කඩවලවල. මහා ලොකු ගාණක් වෙන්නේ ග්‍රෑම් 250-350ක් වගේ වෙන්නේ. ඉතින් ඒ විදිහට අරගෙන ඔයා ඇත්තටම මේ දේවල් කරන්න පොඩි උනන්දුවක් තියෙන්න ඕනේ, ආසාවක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් වලට චුට්ටක් වෙලා යනවා මේ ස්වභාවිකව කරන දේවල්. ඉතින් කොණ්ඩේ ඇත්තටම වවා ගන්න ආස කෙනෙක්ට ඔන්න පොඩ්ඩක් කාලය යොදවලා කරන්න පුළුවන්. මම කියන්නේ ඔයාලට මේ හැම ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා මම කියන්නේ. ඔයාලා බලන්න මේ දේවල් මම මේ කියන දේවල් වලින් ඔයාලට මොනවාද ගැළපෙන දේවල්. ඔයාලට ට්‍රයි කරලා බලන්න පුළුවන් මොනවාද ඔයාලට ගැළපෙයි කියලා හිතන දේ ඔයා අත්හදා බලන්න. ඉතින් මම මේ දේ කරේ සතියේ දෙපාරක්. ඉතින් ඔයාලා කරලා බලන්න ඔයාලට කොහොමද ඒක මැච් වෙන්නේ කියලා. ඒ මැච් වෙන විදිහට ඔයාගේ යාකියා රූටින් එකට එකතු කරගන්න. ඊළඟ දේ තමයි උළුහාල් ඇට. මම ඔයාලට මේ ළඟදී ඩයලොග් එකේ පෙන්නවුවා. උළුහාල් ඇට වතුරට දාලා තියලා තේ හැන්දක ප්‍රමාණයක් වතුර වීදුරුව වැහෙනකම් වතුර දාලා රැයක් තියලා ඔයා පහුවදාට හිස් බඩම හරි නැත්තම් ඔයා තේ එකක් බොන්න කලින් ඔයා උණු වතුර එකක් බීලා ඒක බොනවා නම් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකට මේ ඔයාලා අහලා තිබ්බ තව මේ බැදපු උළුහාලට දාන්නද කියලා. බැදපු උළුහාලට නෙමෙයි, නිකන් අපි කෑමවලට දාන උළුහාලට දාන්න. බැදපු ඒවා පෙඟෙන්න දාන්න එපා. මේ උළුහාල් වතුරක හැමදාම වන්න එපා. මම මේ විදිහට කියලා තියෙනවා සතියකට දෙපාරක් හරි සතියකට තුන් පාරක් හරි මේ දේ පාවිච්චි කරන්න. මොකද ෂුගර් තියෙන කෙනෙක් නම් හරි ඉක්මනට උළුහාලවලට ෂුගර් බහිනවා. ඒ නිසා ඔයාගේ සෞඛ්‍යමය පැත්තක් හිතලා ඒ දේවල් කරන්න. ඒක උණු වතුරට නෙමෙයි දාන්නේ, සාමාන්‍ය වතුරට තමයි එකතු කරන්නේ. ඒ විදිහට රැයක් තියලා ඔයා පහුවදා උදේට බොන්න. මේ දේත් මේ ටිප් එක ගොඩාක් ඉස්සර කාලේ කරන දෙයක් කට්ටිය. ඒ වුණාට ඇත්තටම මේ දේ ගොඩක් අයට මේ අමතක වෙලා මිස් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් හරිම ලේසි. ඇත්තටම මේ දේවල් වලට ඕනේ ඔයාගේ උනන්දුව විතරයි. අර කොණ්ඩේ බවා ගන්න ඕනේ කියන තැන ඉන්න කෙනෙක්ට මේ දේවල් කරන්න ආස හිතෙන්න පුළුවන්. ඉතින් මමත් ඒ වගේ තමයි. මට ඒ වගේ එච්චර ආසාවක් උනන්දුවක් තිබිලත් ඇත්තටම මට මේ උරහිස ගාවට තිබ්බ කොණ්ඩේ බවා ගන්න අවුරුදු 4ක් ගියා. ඉතින් මේ ඒ නිසා තමන්ගේ උනන්දු උත්සාහය මත තමයි ඒ දේවල් ඒ කියන්නේ කොණ්ඩේ කොච්චර දුරට ඉක්මනට වවා ගන්න පුළුවන් මොකද කියලා තීරණය වෙන්නේ. අනිත් එක අපි දන්නවා අපි හැමෝම බොහොම කාර්යබහුල ජීවිත ගත කරන්නේ නේද. ඔය අස්සේ ඔයාට සතියකට සැරයක් හරි ඔය කොණ්ඩේට හෙර මාස්ක් එකක්, ඔයිල් ටිකක්, ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් නේ. ඉතින් අර ගොඩක් වෙලාවට ගොඩක් අය කම්බැලි වෙලා තියෙනවා මෙයාගේ ස්වභාවික දෙයක් හදලා පාවිච්චි කරන්න. නමුත් මේ දේවල් ඇත්තටම ඉවසීමෙන් කරොත් ප්‍රතිඵල හැමදාටම තියෙනවා කියලා තමයි මම්මගේ අත්දැකීමෙන් කියන්නේ. ඊළඟ දේ තමයි මෙන්න මේ ඉඟුරු කියන්නේ. ඉඟුරු කියන්නේ හොඳ පෝෂණයක් කොණ්ඩේ දෙන, කොණ්ඩේ ශක්තිමත් කරන්න ගොඩාක් උදව් වෙන දෙයක්. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝස් වලත් පෙන්නලා තියෙනවා. මම ඉඟුරු ටිකක් රැට නිදා ගන්න කලින් කලලා උණු වතුරට දාලා විනාඩි 5-10ක් තියලා නිවුණට පස්සේ ඒක නිදා ගන්න කලින් බොනවා. මේ ඉඟුරුත් හරිම ඒ කියන්නේ මේ ඉඟුරු අර සාමාන්‍ය කොණ්ඩේ වැවෙන වේගයට වඩා දෙගුණකින් වර්ධනය කරන්න ගොඩාක් උදව් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ දේ ඔයාලට අර ගෑස්ට්‍රයිටිස් වගේ තියෙන කෙනෙක් හැමදාම කරන්න එපා. සතියේ දෙපාරක් වගේ කරන්න. හැමදේම අත්හදා බලන්න. ඒ කියන්නේ මමත් මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා තමයි ඔයාලට කියන්නේ. මොකද මමත් මේ දේවල් අත්හදා බලද්දි එක එක දේවල් ආවා. දැන් අර අපි හැමදාම කරොත් එහෙම අර නිකන් උදේට නිකන් අපි කියන්නේ ගුරුස් වෙනා වගේ එහෙම වෙනවා. අර ගෑස් එක වගේ එනවා. ඒ නිසා සතියේ දෙපාරක් වගේ මේ දේවල් කරන්න ඕනෙම දෙයක්. දැන් සමහර කට්ටිය කියන දේ තමයි අයියෝ මම මොනා කරත් මගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ, එපා වෙනවා, මේ YouTube එකේ නම් අරක කරන්න මේක කරන්න කියලා එහෙමම කියනවා. මෙහෙමයි ඔයා දෙයක් කරද්දී ඒ දෙයට ආසාවෙන් උනන්දුවෙන් කරන්න, කැපවීමෙන් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් තියෙනවා. මෙහෙමයි
ඒ දේ හරි ගියේ නැහැ කියලා අපි ඒ දෙයින් නවතින්නේ නැහැ නේ. ඇත්තටම කොණ්ඩේ වවා ගන්න ආස කෙනෙක් නම් ඒ දෙයින් නවතින්නේ නැහැ නේ. මම නම් සමහර කට්ටිය කියන්න පුළුවන් අම්මෝ ඔයා කොණ්ඩේ කරන දේවල් ගොඩ නේද කියලා. ඇත්ත මම කරනවා. මම කරන්නේ මට ඒ දේව අත්හදා බලන්න මගේ කොණ්ඩේ තියෙන්නේ. ඉතින් වෙන කෙනෙක්ගේ ගන්නේ මම නේද? මම මගේ කොණ්ඩේට ඇප්ලයි කරලා බලලා තමයි ඒ දේවල් වල රිසල්ට්ස් මොනවද කියලා බලන්නේ. ඉතින් ඒ වගේ තමයි තමන් දෙයක් කරද්දි රිස්ක් එකක් ගන්න ඕනේ. ඒ දේ හොඳක් හරි නරකක් හරි දකින්න. ඉතින් මේ විදිහට තමයි ඔන්න මම්මගේ කොණ්ඩේ අවුරුදු 4ක් ඇතුළත මේ වගේ ඝනකමට වවාගත්තේ. සමහර කාලවලට සමහර අයගේ කොණ්ඩේ යනවා හොෝගලනේ. මගෙත් එහෙම කාලයක් වුණා. මොන දේ කරත් හරියන්නේ නැහැ. මොන වතුර ගොඩක් බොන්න කියනවා ඒ කොච්චර කරත් එහෙම හරි ගියේ නැහැ. ඉතින් ඒ අවස්ථාවකදී මම මේක කියලා තියෙනවා මගේ කොණ්ඩේ රහස් කියන මූවි ක්ලිප් එකේ. මෙන්න මේ එපසොෆ්ට් කියන සප්ලිමන්ට් එක තමයි මට ඩොක්ටර් රෙකමන්ඩ් කරේ කොණ්ඩේ යන එක නවත්ත ගන්න. කොණ්ඩේ යන එක නවත්ත ගන්න. ඉතින් මම මේ ගැන ගොඩ විස්තර කියන්නේ නැහැ. ඒක කියලා තිබ්බ නිසා ඒ වීඩියෝ එකේ නංගි කෙනෙක් අහලා තිබ්බා මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. මේකේ තියෙනවා ඊවිනින් ප්‍රයිම් රෝස් ඔයිල් එක, ඒ වගේම ලිනොලෙනික් ඇසිඩ් එක, ඊට පස්සේ ඩී ඇල්ෆා ටොකොෆෙරල්. ඩී ඇල්ෆා ටොකොෆෙරල් කියන්නේ නැචරල් විටමින් ඊ එක. අපි අර මම විටමින් ඊ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද අපිට බොන්න හොඳ නැචරල් විටමින් ඊ එක අඳුරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ඩී ඇල්ෆා ටොකොෆෙරල් කියලා ඒ කාඩ් එක පිටිපස්සේ ගහලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ විටමින් ඊ එක ඔයාලට බොන්න හොඳ වෙන්නේ. ඒ ටික තමයි මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඔන්න ඒ නංගිට තමයි මේ දෙය කිව්වේ. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ කොණ්ඩෙට කරන සත්කාර අතරතුර අනිවාර්යයෙන්ම අපි අපේ ශරීර අභ්‍යන්තරයට ගන්න කෑම බීම ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. කොළ ජාති කන්න කියන ඉස්සර ඉඳන් කියනවනේ ධම්මල කොළ කන්න. එතකොට තමයි කොණ්ඩේ වැවෙන්නේ. ඇත්තටම ඒක ඇත්ත තමයි. ඉතින් මේ මම ඔයාලට ආයෙදයක් කියන්න ඕනේ. මම මේ අවුරුදු 4 තුර එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි කොණ්ඩේ ඇත්තටම වැවෙනවා. අපි කොණ්ඩේට සත්කාර කරොත්, සත්කාර නොකර හිටියොත් කොණ්ඩේ යනවා, කොණ්ඩේ ඩැමේජ් වෙනවා, තියෙන කොණ්ඩේ රැක ගන්න බැරි වෙනවා කියන එක ඉතින් කියන්න දෙයක් නැහැ. මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඇත්තටම අපි කොණ්ඩේට මොනා හරි සතියේට මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් අපේ කොණ්ඩේට කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක කරන්න දෙපාර තුන් පාරක් හිතන්න එපා. මගේ කොණ්ඩේ වැවේ, මගේ කොණ්ඩේට හොදක් වෙයි කියන තැන ඉඳන් ඔයා පටන් ගන්න. අර නිකන් පටන් ගන්න තැනම නෙගටිව්ව හිතලා පටන් ගන්න එපා, පොසිටිව්ව හිතන්න. ඉතින් මං හිතනවා මේ කියපු දේවල් ඔන්න ඔයාගේ හෙයා කෙයා රූටින් එකටත් ගන්න උදව් වෙන්නේ නැති කියලා. මං ගොඩ විස්තර කිව්වා මේ අතරතුර පොඩි පොඩි ටිප්ස් ගැන. ඔයාලට ඔයාලා මං හිතන මේ දේවලුත් එකතු කරගනී කියලා. ඔයාලා අතනොත් සමහර විට මේ වගේ වැරදි වෙන්නේ නැති කලින් දැන් ඔන්න මේ වැරදි ටික් කරන්න එපා. ඉතින් අපි තව ලස්සන මූවි ක්ලිප් එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්නන් කියලා මතක් කරන්න. හැමදාම වගේ මං ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. බයි.